සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින් ඔන්න අද ටිකක් ටික වීඩියෝ එකක් ගෙනාවා ඉතින් මගේ දවස පටන් ගන්න විදිය දවස ගෙවන ආකාරය තමයි අද මම ඔයාලට එක්ක බෙදා ගන්න හදන්නේ ඉතින් උදේ නැගිට ගමන්ම මූණ සෝදලා මං කරන පළවෙනි වැඩේ තමයි මේක ඉතින් පුරුත්තක් විදියට මං හැමදාම උදේට පහන පත්තු කරනවා ඉතින් මං බෞද්ධ ආගමේ හස්බන්ඩ් කතෝලික ආගමේ ඉතින් ඒක නිසා මං මේ විදියට මෙතෙන්ට පිළිම දෙකම තියලා පහන පත්තු කරනවා පහන කියන්නේ මයිටිපන්දන් තමයි පත්තු කරන්නේ ඉතින් හඳුන් කරගොත් ඒත් එක්කම පත්තු කරනවා පත්තු කරලා මගේ ආගම සිහි කරලා තමයි මං දවසේ වැඩ පටන් ගන්නෙ පානත් පත්තු කරලා ඊළඟට මං කෙලින්ම එන්නේ කුස්සියට යවිලා අනිවාර්යෙන්ම කුස්සිය මම මේ විදියට ලොකු ඉටිපන්දන් එකක් තියලා තියෙනවා අනිවාර්යෙන්ම මං ඒක පත්තු කරනවා ඒක පත්තු කරාම සම්පූර්ණ කුස්සියම සුවඳයි ඉතින් පුරුද්දක් විදියට මං අනිවාර්යෙන් මේක පත්තු කරනවා ඊට පස්සේ කරන්නේ මං වතුර එකක් මේ විදියට උණු කරන එක මොකද මම මේ දවස්වල උණු වතුර බොන්නේ ඉතින් ඒක නිසා මේ විදිහට වතුර එකක් රත් කරලා මම උණු වතුර බෝතලෙට දාලා තියාගන්නවා මොකද ඒකවල මට සැරින් සැරේට වතුර රත් කරන්න ඕනේ නැහැ එකපාර රත් කරලා තියාගත්තාම මට බොන්න ලේසි ඉතින් මම ගොඩක් වෙලාවට උදේට බොන්නේ උණු වතුර එකක් මේ විදිහට උණු වතුර බෝතලෙට වතුර එක පුරවලා ඉතුරු එක මගේ කෝප්පෙට දාගෙන මං කරන්නේ තින් මේක බොන එක ගොඩක් වෙලාවට මම උදේට නැගිට්ටාම අනිවාර්යයෙන්ම මෙතෙන්ට එනවා මොකද මම තමයි ගෙදර උදේම නැගිටින්නේ මේ දවස්වල ඉතින් නිවාඩු නිසා හැමෝටම කට්ටියම නැගිටිද්දි ගොඩක් දවල් දෙනවා ඉතින් මට උදේම හැරෙනවා හැරුණාම මං කරන්නේ මගේ වතුර එකත් අරගෙන මෙතෙන්ට එනවා මේ තමයි අපි ඉස්සරහ ගෙදර ඉස්සරහ කොටස ඉතින් මෙතන ඉස්සරහ තියෙන පාර මම ඔයාලට පෙන්නන්නම් ඉතින් මෙතනට හරිම නිදහස් කිසිම කලබලයක් නැහැ චූටි හුලම් පාරකුත් තියෙනවා අද උදේ නම් ඉතින් මෙතෙන්ටලා ගොඩක් වෙලාවට මං තේ එකක් කොෆි එකක් එහෙම නැත්නම් වතුර එකක් බොන්න ගොඩක් වෙලාවට මම මෙතෙන්ට එනවා මෙතන ඉන්නවා චූටි කුරුළු යාළුවෙක් එයා ඇවිල්ලා ඉතින් මේගොල්ලන්ව දකින්න හම්බෙන්නේ නැත්තේ අපිට මේ කාලෙට විතරයි සීත කාලේ වෙනකොට එයාලා කොහේ යනවද කියන්න නම් දන්නේ නැහැ ඉතින් මේ කාලෙට ඉතින් එයාලත් හැම තැනම ඉන්නවා ඉතින් නිවාඩු පාඩුවේ වතුර එකක් බීලා පැයක් විතර ගියාට පස්සේ මං අනිවාර්යයෙන්ම උදේට කනවා. ඉතින් මේ වෙනකොටත් කට්ටිය නිදි. මේ මං දැන් ගොඩක් වෙලාවට උදේට යෝගට් එකක් එහෙම නැත්නම් පළතුරු ජූස් එකක් වගේ තමයි බොන්නේ. මේ තියෙන්නේ මම කන යෝගට් එකේ ඉතුරු වෙලා තියෙන කොටස. ඉතින් මෙහෙම කෑව කියලා මුකුත් අවුලක් නැහැ නේ. සාමාන්‍යයෙන් ඉතින් ගෙදර ඉන්න ඕනම කෙනෙක් කන්නේ මේ විදිහටනේ අපි මේක ආයි කෝප් එකට රස් කරගෙන කන්නේ නෑනේ ඉතින් මං විතරයි මේක කන්නේ මොකද මේක සීනි නැහැ ඉතින් මට හිතුණා නුතෙල චුට්ටක් දාගෙන කන්න ඕනේ කියලා ඉතින් මං ගොඩක් පණිදස වර්ග නම් උදේට කන්නේ නැහැ ඒත් මට අද හිතුණා ඒක ඇත්තටම ගොඩාක් රසයි ඒ වුණාට ඉතින් ගොඩක් කන්න හොඳ නෑනේ ඒක කටක් කාලා මං නතර කරා
ඊළඟට මම කරන්නේ ඊර මම රෙදි එකක් හේදන්න දැන් මම මැෂින් එකට ඉතින් දැන් ඒක එළිය වනන්න යන්නේ මේ දස ලබුතිය නිසා ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ රෙදි වේල ගන්න හරිම ඉක්මනට රෙදි වේල ගන්න පුළුවන් ඉතින් කියන්න තරම් ඉතින් ගෙදර නම් ලොකු වැඩ කොටසක් නැහැ ලංකාවේ නම් ඉතින් මිදුල් අතු ගන්න ගෙවල් සුද්ධ කරන්න අතු ගන්න ගොඩක් දේවල් තියෙනවානේ मेहिथिंग अभी हेमदाम गिवाल हौदाने अतुगाने नह मुखद लंका वगे गुडा खुनुदूवली मेह गिवाल रेदेन्नी नह अनेक मिदुल अतुगान के नह एवस दवास दहकिन देखट तुनिन तुनट वगे प्रियसुदुकराम हुंदटम एति इति मेहतियन गुडाकम लेसुम पहासुम दे एक थमय ඉතින් මම ඒ තියෙන වැඩ ටික ඉවර කරනකොටම ඔන්න ඉතින් කට්ටිය නැගිට්ටා. දැන් ඉතින් දවල් 2 වෙන වෙලාවත් හිමීට හිමීට ලං වෙලා ඉතින් අපි දෙන්න යනවා අපේ එළවලු වගා පැත්තේ. මොනවද තියෙන එළවලු මිරිස් ටිකක් කඩා ගන්න ඕන මන්දක කරවිලක් තියෙනවා ටිකක් ඉදිලා. ඉතින් ඒවා ටිකත් කඩාගෙන එන්න තමයි අපි දෙන්න මේ යන්නේ. ඉතින් ඔයාලා බලන්නකො මගේ වගාවේ අලුත්ම තත්ත්වේ. मे गोवा गल आने चूटी चूटी गेडी अवील हेम गाक गेडी अने तीन अद चूटी गेडी तुनाल तीन बाल मुल्कोद दाने थिंग मगे वगावट आया अलू तिंगना का मगद हस्बंड अम्मा आवा मिहतमा हिटी आने पर तीन मे मगे पलावर के थिंग आप वेले मट मेट गुना इत मंकुन धर टी हिट बलान दलदाल वील सीरम टीका दी हदागन पुलवांग वे हितनवा मे तीन मिधि वेल मिधि गिरी टीका सीर मिधिला पलवी पार निशा दाने मिधि गिरी ना हरम चोटी कीला लुकोट हेदनवा कीला बलम लपनावृत्ति कोहम वेद कीला दाने नैति ඔන්න තියෙනවා මගේ වගාව දැන් නම් ඉතින් මේ තියෙන තවත් දෙයක් තියෙනවානේ රතු ලුණුත් මට අම්මා ඉදදී ගෙනත් තිබුණා ඉතින් මම ඒවත් හිටෙව්වා වම්බඩු වල ඔන්න දැන් නම් වම්බඩු ගෙඩි හැදිලා හොඳට ඉතින් වම්බඩුත් අපි ගොඩක් පළදාව ගත්තා ඒ වගේම තමයි මං හිටවල තියෙන ඒ වගේ මිරිස් පළදාව මට හොඳටම තිබුණා කරවිලත් ඒ වගේමයි ඉතින් තව ලීක්ස් හිටවලා තියෙනවා ඒ වගේ නම් තාම මං ගැලෙව්වේ නැහැ ලීස් කස් ටික මේ තියෙන මගේ මෑවැල අනේ මෑවැල මෙච්චර ගොඩාක් ලොකුට හැදිලා තියෙන කොළවල ලොකු බලන්නකෝ ඒ වුණාට තාම මෑ කරලක්වත් හැදුනේ නැහැ ආසාවට මලක්වත් නැහැ ඉතින් හේතුවක් ඇයි කියන්න දන්නේ නැහැ සමහර දැන් ලැබෙන මාස අපිට සීත පටන් ගන්න චුට්ට එතකොට ඉතින් මේක මැරෙන්නත් ඉඩ තියෙනවා ඉතින් අපරාදේ මේ වාරණක මෙච්චර ලොකුට හැදිලා එකම එක මෑ කරලක්වත් තාම නැහැ මේ බලන්න මෙතන තියෙන මොකද්ද කියලා කොමඩු ගෙඩියක් මම මේක ඔයාලට කලින් පෙන්වද්දි මන්ද දැන් නම් ගොඩාක් ලොකු වෙලා ඒක කඩම් බෙමට වැටේ කියලා තමයි මේ විදියට රඳවලා තියෙන්නේ ඒක දැන් නම් ගොඩාක් ලොකු ඉතින් පැහිලාද කියලා හොයාගන්න දන්නේ නැහැ තාම වැලේ හැමමම තියෙනවා
කරවිල වලත් පළදාව ගොඩාක් ගත්තා ඇත්තටම කරවිල එපා වෙනකම්ම අපි කරවිල කෑවා තවත් තියෙනවා කරවිල චූරි චූරි ගෙඩි මේ අස්සේ තිබුණා මන් දැක්කේ පස්සේ ඉදිලා තියෙනවා මොකද පහුගිය දවස් ටිකේ ගොඩක් බලන්න හම්බුන්නේ නැහැ මම වතුර දාලා ගියා බැලුවේ නැහැ කරවිල තියෙනවද කියලා ඉතින් දන්නේ නැතුව කරවිල කාලා දෙක තුනක් ඉදීගෙනත් ඇවිල්ලා මේ තියෙන්නේ තක්කලි වර්ගයක් ඒකත් චූටි තක්කලි එකක් ඉතින් ඔය ටික තමයි ඉතින් මගේ වගාවේ අලුත්ම තත්ත්වය මේ දවස්වල අපිට හොඳටම රස්නේනේ. ඉතින් හැන්දෑවට ඉතර වතුර දාලා මදි. දවල්ටත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔන්න ඉතින් මං කරවිල ටිකක් කඩාගෙන ආවා. මේ තියෙන කඩාගෙන ආපු කරවිල ටික. කරවිල ටිකයි මිස් චුට්ටගේ කඩන් ආවා. දැන් ඉතින් මං ලෑස්ති වෙන්නේ දවල්ට උයන්න. අද දවල්ට උයනවා සැමන් එකක් තේ දානවා කරවිල උයනවා පරිප්පු හදනවා ඒ වගේ මං කලවම් මැල්ලුමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේවා උයන විදිය අමුතුවෙන් ඔයාලට පෙන්වන්න ඕනේ නැහැ නේ ඉතින් හැමෝම දන්න දේවල්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම හදන්නේ සැමන් එක තේ දා ගන්න. ඊට පස්සෙ ඉතින් අනිත් ඒවත් එකින් එක හදා ගන්නවා. ඒ වගේම තමයි කලවම් පලාවට ගන්න මොනවද කියලා මං ඔයාලට ඊට පස්සේ කියන්න. ඔන්න ඉතින් මම දැන් ටික ටික උයලා ඉවරයි. මේ තියෙන්නේ ඔන්න කලවම් පලාවට ගන්න වර්ග ටික. මං කියන්නම්කෝ ඔයාලා දන්න ඒවත් තියෙනවා. හැබැයි වර්ග හතරයි තියෙන්නේ. මේ තියනේ ගෝවකොල ගෝවකොල චූටි ඒක මල් ගෝවා ගහකින් තමයි මම මේක කඩාගත්තේ ඒක නිසා තමයි මෙච්චර ගෝවකොල චූටි ඒකෙන් චුට්ටකුත් මම කඩාගෙන ආවා ඊළඟට මෙතන තියෙනවා මිරිස් ගස්වල කොළ ඉතින් කලවම් පලා වලට ලංකාවේ නම් මිරිස් කොළ දානවනේ මිරිස් කොළ කොච්චි කොළ ඉතින් මම ඒකෙන් කොළ චුට්ටකුත් කඩාගත්තා මේ තියනේ මගේ මෑවැලේ කොළ ටික දළු වලින් තමයි මම කඩාගත්තේ ඒකෙන් චුට්ට මම වැඩිපුර කඩාගත්තා ඒකෙනුත් තියෙනවා ඉතින් අන්තිම පලා වර්ගයේ මේ තියෙන මේක මේකේ නම මට මතක නැහැ මොකද්ද කියන්නේ මේ කොළ වර්ග නම් මේ ඉතාලියේ හැම තැනම තියෙන පාරවල් වලත් හැදෙනවා ඉතින් ලංකාවේ අය මේක කනවද කියන නම් දන්නේ නැහැ සුපර් මාකට් වල මේ කොළ වර්ගයේ විකුණන්න තියෙනවා ඉතින් හස්බන්ඩ් ගේ අම්මාවනේ ඉතින් එයා අපි කට්ටිය ගියා පාක් එකකට ඒකේ පිලිපීන් මං හිතන විදිහට පිලිපීන් ජාතික ගැහණු අය වෙන්න ඕන දෙන්නෙක් ඉඳන් මේ කොළ කැඩුවා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා තමයි කිව්වේ මේවා මැල්ලුම් හදලා කනවා කියලා. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා කඩාගෙන ගියා. ඊට පස්සේ අපි දෙන්නත් ගිහින් කඩාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට කලවම් පලාවක් හදාගත්තා. ඉතින් හොඳට ලුණු දාලා හොදලා දැන් මම ඒක වතුර බේරෙන්න තියන්න යන්නේ මම මේක ගත්තේ අලුතෙන් දැන් නම් මේව හැම තැනම තියෙනවා කියන්නේ ලංකාවෙත් මං හිතන්නේ ඇති ඉතින් හරියම ලේසියි මේක තියාගන්න ගොඩක් ඉඩ යන්නේ නැහැ ඒක අකුලන්නත් පුළුවන් ඉතින් ඒක නිසා මම ඒක අරගත්තා මොකද ගොඩක් ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ අනිත් ඒවා වගේ කොහෙන් හරි අස්සකින් දාන්න පුළුවන්
ඉතින් පලාටික හොදලා මේකට දාලා ඊළඟට ඉතින් ඒ ටික කපා ගන්න ඕන අර මම මෙහෙන් කඩපු කොළ වර්ගයක ලුණු මිරිසවට වගේ සලාදට වගේ හදලා කන්නත් පුළුවන් අමුවට එහෙම නැත්නම් තනිකර මැල්ලුමක් විදියට කන්නත් පුළුවන් නැහිමත් නැත්නම් මේ විදිහට තව පලා වර්ග එකතු කරලා කලව මැල්ලුමක් විදියට කන්න පුළුවන් ඇත්තට මීට කලින් මම කවදාවත් තනියම ගිහිලා කඩලා නැහැ අපි දැකලා තියෙන ගොඩාක් චයිනීස් කට්ටිය කියන්නේ පිට ජාතිකයෝ මේ පලා වර්ග කඩනවා ඉතින් මම නම් කඩලා නැහැ हस्बैंड की अम्मा पींद तमें गिल्ला केडुए ඔන්නේ තින් මන් දැන් දවල්ට උයලිවරයි දැන් නම් වෙලාව එකත් පහ වෙලා ටිකක් දවල් වුණා දු වෙනකොට දැන් ඉතින් කරන්නේ මම කරන ප්‍රධානම දේ අනිවාර්යෙන් මම කුස්සිය ලිප මේ විදිහට අනිවාර්යෙන්ම සුද්ධ කරනවා සුද්ධ කරලා පිහ දාලා පිළිවෙලට ඒක විදිහට තියා ගන්නවා ඉතින් එතකොට හරිම ලස්සනයි කිචන් එක ඔන්න තියෙනවා මං අද දවල්ට හදපු කෑම ටික බත් එක තියෙනවා මේ තියෙන මැල්ලුම පරිප්පු කරවිල සමන් එක ওই ටික තමයි තින් අද දවල්ට අපේ කෑම වේල දැන් ඉතින් ඔන්න කට්ටියට බඩ ගින්නේ දවල්ට කන්න තමයි මේ ලැස්ති වෙන්නේ එහෙනම් ඉතින් වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි වෙනද වගේම වීඩියෝ එක බලපු ඔයාල හැමෝටම ගොඩක් 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 ස්තුතියි ඉතින් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් මෙන්නන් ඔයාලව හම්බ වෙන්න